අම්මා ඉන්නේ මං ගිහින් අයියටයි තාත්තටයි බැරි හින්දා මේ ණය ඉක්මනට ගෙවන්නම් අනේ අම්මේ මාව එක්කගෙන යන්න එන්න මට මෙයාලා ගහනවා මේ දිනවල බොහෝ දිනාගේ කතාබහට ලක්වන කාරණාවක් තමයි හිටපු අමාත්‍ය බදුර්දින් මහතාගේ නිවසේ පිලිසීමෙන් රෝහල් ගත කළ පසු මිය ගිය අඩු වයස් දැරිවියගේ කතාව අඩු වයස් දැරිවියගේ ජීවිතයට ඇත්තටම මොකද වුනේ මේ ඔබ නොදත් කතාවයි අපේ රටේ මෙවැනි වූ සිද්ධීන් අසන්නට ලැබෙන්නේ ඉඳ හිටයි නමුත් ඉන්දියාවගේ රටවල් වල නම් දිනකට හිතා ගන්න බැරි තරම් මෙවැනි වූ දෑ පිළිබඳව අසන්න දකින්න ලැබෙනවා ඉතින් මේ දිග හැරෙන්නේ හිෂාලිනී ජූඩ්ගේ ඛේද වාචකයයි සමක ජනබල වේගයේ පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙක් වෙන රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරත වෙමින් සිටියේදී දහසේ හැවිරිදි දැරිවියක් දැඩි පිළිසුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවේ පසුගිය ජූලි 3 වෙනිදායි. ඉන් පසුව හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ජූලි 15 වෙනිදා ඇය මිය ගියා. මේ පිළිබඳව වැඩිදුරටත් පොලිසිය අනාවරණය කළ තිබුණේ ඇයට දීර්ඝ කාලයක් සිටම ලිංගික ප්‍රවේශයක් සිදු ඇති බවත් මේ ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූ බවත් දැරිය මියගේ දිනට පසු දිනේ ඒ වෙන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරේ සිටි රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයා හදිසියෙම රෝගී වී මෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර බොරැල්ලේ පොලිසිය ඇතුළත් කළ තිබෙනවා බොරැල්ලේ පොලිසිය දැරියගේ පිළිසීම් සහ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර අතර ඊට අමතරව කොළඹ මහේෂ්වරත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ තියෙනවා. එෙහිදී පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ අතිරේක මහේෂ්වරත් සචින්තා ජයසූරිය මහත්මිය රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳ ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකුගේ දුරකථන විශ්ලේෂණ වාර්තාවන් බොරැල්ලේ පොලිසියට ලබා දෙන ලෙස දුරකථන සමාගම් කිහිපයකටම අධිකරණ නියෝග ලබා දීලා තිබෙනවා. එම අදාළ දැරිවිය රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසට රැගෙන ආ බව කියන පුද්ගලයාගේ බැංකු ගිණුම් වාර්තාද බොරැල්ලේ පොලිසියට ලබා දෙන ලෙස අදාළ රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු වෙත අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා. පසුගිය 2020 නොවැම්බර් මාසයේ මෙම නිවසට පැමිණි මේ අහිංසක දැරිවියට සිදු වූ මේ ඛේදවාචකයේ නිසා බොහොමයක් දෙන විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණද පවත්වමින් තිබෙනවා. මේ දැරිවියගේ පවුලේ අයටද මෙහි ඇත්ත නැත්ත දැන ගැනීමට ලොකු අයිතියක් වමනාවක් තිබෙනවා. ඉතින් ඔවුන් මාධ්‍ය සාකච්ඡාවකට පෙනී සිට ඇති අතර එහිදී ඇගේ පියා පවසා තිබුණේ තම දියණිය ගින්දරට හරිම බය බවයි. එයා ගිනි තියාගන්නේ නැහැ. ඒක නිසා මේ ගැන සැකයි. එයාව ගිනි තියලා මරලා තියෙන්නේ. ඒ වගේම ඇගේ මව වැඩිදුරටත් පවසන්නේ මේ වසංගත කාලේ මහත්යටයි පුතාටයි වැඩ නැති නිසා මම ණය වුණා අපිට කන්න බොන්න. මගේ දුවව අරන් ගිය කෙනා මගේ රත්තරන් බඩුවක් තියලා මම ණයක් එයාගෙන් අරගෙන තිබුණා. ඊට පස්සේ ඒක ගන්න ආවහම තමයි අම්මට එන්න බැයි නම් මේ අවුරුදු 13ක හෝ 16 දරිය වැඩට එවන්න කියලා කිව්වේ. ඒ වෙලාවේදී 13ක දරුවායි 12 දරුවායි දෙන්නම ගෑනු ළමයි නිසා අම්මා ගියොත් එයාලට මුකුත් කරගන්න බෑනේ ඉතින්. ඒක නිසා 15 හැවිරිදි දුව දෙන්න පුළුවන්ද කියලාව කොළඹ රස්සාවකට දාලා දෙන්න. ඒ වෙලාවේ දුව ඉදිරිපත් වුණා. දුව කිව්වා අයියා විතරක් හම්බ කරන්න අමාරුයිනේ. ඒ නිසා මං ගින් කීයක් හරි හම්බ කරලා මේ ණය ගෙවන්නම් කියලා. කට්ටියගේ ඉස්සරහට ඇවිල්ලා කෑ ගහලා යනවා හැමදාම. ඉතින් දුව ඒ ගැන හරිම ලැජ්ජා වෙන්න හිටියේ. ඒක තමයි දුව මේකට ඉදිරිපත් වුණේ. දුව ඉදිරිපත් වෙලා ගියා වැඩට. දුව ටික දවසකින් කිව්වා අම්මා මට වැඩ කරන්න බෑ. මාව එකයි යන්න මේ අය මට ගහනවා කොසු වලින් පවා කියලා. ඊට පස්සේ මම ඇයි කියලා අහුවාම ඒ ගෙදර කොල්ලෙක් මට කිව්වා මෙයා මැඩම්ට කට ගහනවා වැඩක් කිව්වහම මෙයා වැඩකාරයෙක්නේ මැඩම්ට කට ගහන්න එපා කියලා කියන්න. එතකොට මම මැඩම්ට කිව්වා මේ ළමයා පොඩි ළමෙක් ගහන්න එපා කියලා. හිෂාලිනි අවසන් වරට තම ආදරණීය අම්මට කියලා තිබුණේ මාව එකගෙන යන්න කියලා මට කරදර කරනවා කියලා. සිය දිවි නසා ගන්න තරම් මේ දරුවට කිසිම හේතුවක් නැති බව වැඩි දුරටත් ඇගේ දෙමාපියන් විසින් පවසලා තියෙනවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙවැනි සිදුවීම් කිහිපයක්ම මින් පෙරද සිදු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිසිය සොයා බැලීම් කරන අතර එෙහිදී මෙවැනි වූ අතවරවලට ලක් වූ තවත් දැරිවියන් කිහිප දෙනෙක්ම ඔවුන්ට මුණගැහි
ගිහිලා තියෙනවා. ඒ 2015 සහ 2019 වර්ෂවලෙහි සේවය කළ තවත් එක් මේ වෙනකොට 22 වෘදි වියේ පසු වෙන කාන්තාවක් වුන්ට මුණ ගැසිලා තියෙනවා. ඇයද මෙම නිවසේ 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා සේවය කර තිබෙනවා. එම අවස්ථාවන්වලද ඇයට කරදර වෙලා තියෙනවා. ඒ වගේම තව 32 වෘදි කාන්තාවක් වුන්ට සාක්ෂි ලබා දීලා තියෙනවා. ඇයටද මෙවැනි වූ කරදර සිදු වූ බව පවසමින් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ සහ සහෝදරයා මේ සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති අතර විමර්ශන වැඩිදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අද දින මන්ත්‍රීවරයා රෝහලේ නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් තිබෙනවා. නමුත් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළා තියෙනම කොළඹ ජාතික රෝහලේ ගෙවීම් කරන අංශයට ඔහුව මාරු කරන්න කියලා. ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් තිබෙනවා. ඔහු ප්‍රතිකාර ලැබෙමින් සිටියේදී රෝහලෙන් දීපු ඖෂධ පවා ප්‍රතික්ෂේප කළා තියෙනවා. මේ සම්බන්ධවද පරීක්ෂණයක් සිදු කිරීමට අවසර දීලා තියෙනවා. ඒ වගේම මේ සිද්ධියට සම්බන්ධව රිෂාඩ් බදෝදින් මහතාගේ අසල්වැසි නිවසල පුද්ගලයන් කිහිප දෙනෙක්ද අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ 78 හැවිරිදි වයෝ වෘද්ධ පුද්ගලයෙක් සහ 55 හැවිරිදි මැදිවිය පුද්ගලයෙක් වගේම 29 හැවිරිදි සහ 30 හැවිරිදි තරුණ පුද්ගලයන් දෙදෙනෙකුයි. මොවුන් අසල්වැසියන් බව වැඩිදුරටත් ආරංචි වෙනවා. නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය පවසන්නේ යටපත් වී තිබුණ මෙම ලිංගික අපයෝජන සිද්ධිය හෙළි කළ අපේ රටේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් වන හිරු මාධ්‍ය ජාලයට ඇගේ ස්තුතිය පුද කරන බවයි. ඉතින් මෙවැනි වූ සිද්ධීන් හෙළි කරමින් රටට ජාතික සේවයක් කරන හිරු මාධ්‍ය ජාලයට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙවැනි සිදුවීම් අපිට ඉදිරියටත් අසන්නට දකින්නට ලැබේවි. ඉතින් අපි ප්‍රාර්ථනා කරන්නේ මෙවැනි ඛේද වාචකයකට මුණ පාමින් මියගිය හිශාලිනී දැරිවියට නිවන් සුවපත් වේවා කියන ගමන් මෙවැනි වූ දේ මින් පසු අසන්නට නොලැබේවා කියලයි.